සුබ දවසක්. Electronic projects නිර්මාණය කරද්දී step up සහ step down modules එහෙමත් නැත්නම් buck converters හෝ boost converters නිරන්තරයෙන්ම භාවිත කරනවා. නිර්මාණය කරන project එකේ අවශ්‍යතාවයට අනුව buck converter එකක් boost converter එකක් හෝ මේ modules දෙකම භාවිත කිරීමට සිදු වෙනවා. වෙන වෙනම modules දෙකක් භාවිත කිරීමට වඩා step up හා step down function දෙකම එකම module එකකින් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා නම් project එකක් අවසානයේදී අඩු IS ප්‍රමාණයක් සෝල්ඩ කර ගැනීමටත් ඊට ප්‍රමාණය ඉතිරි කර ගැනීමටත් මොඩියුල් සඳහා වන වියදම් ඉතිරි කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. ඉතින් step up හා step down function දෙකම එක මොඩියුල් එකකට ඉන්ටග්‍රේට් කරමින් නිර්මාණය කරලා තියෙන XL6009 buck boost module එක ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. XL6009 Buck-Boost Module එක ඩොලර් 2ක් 3ක් අතර මිලකට AliExpress එකෙන් හෝ local market එකකින් පහසුවෙන්ම මිලදී ගන්න පුළුවන්. Module එක මූලිකවම නිර්මාණය කරලා තියෙන්නේ ධාරාවක් input කළ විට step up හා step down function දෙකම ලබා ගත හැකි වෙන ආකාරයටයි. Module එකට ප්‍රධාන වශයෙන් regulator එකක්, capacitor කීපයක්, main coils දෙකක් සහ potentiometer එකක් අන්තර්ගත කරලා තියෙනවා. Module එකට අදාළ voltage controlling හා regulator functions ක්‍රියාත්මක කිරීම සඳහා regulator එකත් step up හා step down functions ක්‍රියාත්මක කිරීම සඳහා වෙන වෙනම inductor දෙකකුත් output voltage adjust කිරීම සඳහා potentiometer එකත් මූලිකවම භාවිත වෙනවා. volt 3.2ක් volt 32ක් අතර input voltage එකක් volt 1.2ක් volt 35ක් අතර output adjustable voltage range එකක් ampere 1.5ක maximum output current එකක් හා ampere 4ක maximum input current එකක් හැසිරවීමට XL6009 buck boost module එකට හැකියාව තිබෙනවා. XL6009 regulator එක switching current boost, buck boost inverting හා DC to DC converter එකක්. DC to DC converting වලදී positive හා negative output voltages generate කිරීමට සහ built-in n-channel power MOSFET හා fixed frequency oscillator තිබෙන නිසා stable output voltage එකක් මේ regulator එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම XL6009 regulator එක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ portable electronic equipments වලට භාවිත කිරීම සඳහා. Regulator එකට අදාළ data sheet එකට අනුව volt 5ත් volt 32ත් අතර input voltage range එකක්, voltage program කිරීම සඳහා single feedback pin එකක්, current controlling modes වලදී ඉහළ response එකක්, kilohertz 400ක switching frequency එකක්, ampere 4ක maximum switching current එකක්, built-in overvoltage protection, soft start, thermal shutdown හා current limiting function ඇතුළුව features විශාල ප්‍රමාණයක් මේ regulator එකට integrated කරලා තියෙනවා. XL6009 regulator එකට connection pin 5ක් භාවිත වෙන අතර පළමු pin එක ground එක සඳහා, දෙවන pin එක system on හා off කිරීම සඳහා අවශ්‍ය enable signal එක ලබා දීම සඳහා, දෙවන pin එක power switch output pin එක ලෙසත්, හතරවන pin එක voltage input pin එක ලෙසත්, පස්වන pin එක output voltages setup කිරීමට අදාළ voltage divider section එක සම්බන්ධ වන feedback pin එක ලෙසත් ඔයාලට බලා ගන්න පුළුවන්. Regulator එකට අදාළ function block diagram එකෙන් regulator එක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි අදහසක් හා විවිධ අවස්ථා වලට යොදාගත හැකි typical system application diagram කීපයකුත් data sheet එකෙන් බලා ගන්න පුළුවන්. Module එකේ in plus හා in minus වලට input positive හා negative bias දෙකත්, out plus හා out minus වලට output positive හා negative bias දෙකත් සෝල්ඩ කරගැනීමෙන් පසුව potentiometer එක මගින් අවශ්‍ය voltage values adjust කරගැනීම මගින් module එක පහසුවෙන්ම භාවිත කරන්න පුළුවන්. Potentiometer එක output leads තිබෙන side එකට කරකැවීම මගින් input voltage එකට වඩා වැඩි voltage එකක් setup කරගැනීමට, input leads තියෙන side එකට කරකැවීම මගින් input voltage එකට වඩා අඩු voltage එකක් setup කරගැනීමටත් හැකියාව ලැබෙනවා. අපි දැන් බලමු module එකට අදාළ step up හා step down functions ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. Power supply එක මගින් module එකට ලබා දෙන input voltage එක සහ load එකක් භාවිත නොවන අවස්ථාවේදී ලබා ගන්නා current එකේ ප්‍රමාණයත්, multimeter එක මගින් module එකෙන් out කරන voltage එකත් බලා ගන්න පුළුවන්. Module එක ක්‍රියාත්මක වීම සඳහා volt 3.5ක අවම voltage එකක් අවශ්‍ය කරනවා. Module එකට උපරිම volt 38.8කට ආසන්න ධාරාවක්ද, අවම volt 1.2ක ධාරාවක්ද output එක වශයෙන් ලබා දීමට හැකියාව පවතිනවා. නමුත් module එකට
අදාළ data sheet එකේ සඳහන් ආකාරයට volt 1.2ක් volt 35ක් අතර output voltage එක පමණක් භාවිතා කිරීම වඩාත්ම සුදුසුයි. ඒ වගේම අවශ්‍ය output voltage එක setup කර ගැනීමෙන් පසුව input voltage එක අඩු හෝ වැඩි වුවත් හැම විටම continuous output voltage එකක් පවත්වා ගැනීමට හැකිවීම මේ module එකේ විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන් 4S battery pack එකක output voltage එක වන volt 16.8ක voltage එකක් module එකට ලබා දී output voltage එක volt 12කට setup කරගත් අවස්ථාවකදී battery pack එක volt 10.8කට discharge වුවත් ගැටලුවකින් තොරව continuous volt 12ක ධාරාවක් module එක මගින් out කර ගැනීමට හැකියාව ලැබෙනවා. Module එකට volt 12ක LED light panel එකක් සම්බන්ධ කළ පසු අවම volt 3.5ක input voltage එකක් ලබා දීම මගින් ampere 1කට ආසන්න current එකක් ලබා ගනිමින් 12 volt LED light panel එක දැල්වීම සිදු වෙනවා. Power backup systems, emergency light systems හා තවත් බොහෝ electronic projects වලට මේ buck boost module එක ඉතා පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්. සෑම විටම ඒකාකාරී ධාරාවක් ලබාගත හැකිවීම, කුඩා ඉඩකට සම්බන්ධ කිරීමට හැකිවීම, අඩු මුදලකින් මිලදී ගත හැකිවීම, step up හා step down modules දෙකම එකම PCB එකක නිර්මාණය කර තිබීම නිසා වැඩි efficiency එකක් ලබාගත හැකිවීම වගේ වාසි රැසක් අපිට මේ module එක භාවිතයෙන් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් buck converters හා boost converters නිර්මාණය කිරීමේදී සමාන components භාවිතා වන අතර නිර්මාණය කරන module එකට අනුව components වල arrangement එක වෙනස් වෙනවා. Switching සඳහා modules වලට PWM signal එකකින් ක්‍රියාත්මක වන N channel MOSFET එකක් භාවිතා කරනවා. පරිපථය ක්‍රියාත්මක වූ විට current එක induct එක හරහා loop flow එකක් ආරම්භ කරන අතර induct එක විසින් magnetic field එකක් වශයෙන් energy එක ගබඩා කිරීම සිදු කරනවා. පසුව පරිපථයේ ඉතිරි components භාවිතයෙන් මේ ගබඩා වුණු energy එක output එක වශයෙන් ලබා දීම සිදු කරනවා. Buck boost module එකක් නිර්මාණය කිරීමේදී පරිපථ දෙකක් එකතු කිරීමට සිදුවන නිසා controlling switches දෙකක් භාවිතා කිරීමට සිදුවෙනවා. නමුත් XL6009 buck boost module එකේ design එකට අනුව buck converter හා boost converter function දෙක සඳහා අවශ්‍ය PWM controlling switches දෙක වෙනුවට එක switch එකක් පමණක් භාවිතා වන ආකාරයට inverted buck boost converter module එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා තමයි මේ module එකට positive හා negative voltages generate කිරීමට හැකියාව තිබෙන XL6009 regulator එක විශේෂයෙන්ම භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ electronic projects වලට මේ XL6009 buck boost converter module එක භාවිතා කරන්න. වීඩියෝ එක පිළිබඳව ගැටලු තියෙනවා නම් comment section එකෙන් ඉදිරිපත් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. තවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.